गुड मॉर्निंग दर्पटाओ तुलबुताल हेमोटम वासनावंत प्रीतिमत शुभोदसन अद दिदास विशिये के दावनी मासे अठवेनी दा सिकुराद दावसे अठवासरे दर्वतमाय कत्वेरा इन्ने अगोलोंट भावगे सत्य साकच्छा करे स्थानेक पीटीम तो स्थानेक पीटीम गयन उपकरने अक्कदुवने कुड़ उपकरने अक्कदुवा उपकरण गयन कोण मानुषेल राइट मैं उपकरण रखने को होना मानो कि एक लगा दी नहीं आता सन बना दे हाथ पुने दिया है ना वो देखा हाथ पुने आता उससे पेन ना ना बोला उपकरण या कैमरा आड़ लांग करन हम आलांगे ने मतलब चेक करके ना कर पुने दिखा टी कैमरा ऑन कर ला इन्ना ने कटे ऑफ करो थी नाम किया ना නහය කෙලින් ඉස්සරහින් තියන්න. එතකොට මට පේන්නේ. බොහෝ අය කැමරා ඔන් කරන්නේ නැහැ. මල දාතල බලන්න දරුවෝ කැමරා ඔන් කරලාද නැද්ද කියලා. බිනුදි පයිටරි හමිබුඩුවක් හදලා දැම්මනේ බිනුදිනේ. फोन मूलिंग आधार अरुट के मिले कैमरा ऑन करने ते फिर सकिन पना हक इधर අරන්ති යන්න ඕන ලබන අවුරුද්දේ තෝරන වෙනවා හරිද ලබන අවුරුද්දේ අපට උපකරණ ඕන වෙනවා ඔබ නයි පෙන්නන බං නහය කෙරෙන්න ලං කරලා කැමරාවට පෙන්න රයිට් හරි කම්බි පොඩුවක් හදලා දාපු අය අතොස්ස एने अग्रहार दाप या तो उससे एने अग न तो काम भी पुड़वा खाते पुने थी या तो उससे एने अग दम में काम पुड़वा खाते पुने थी इम्मा भी ओके मैं तो तीने काम भी पुड़वा दे एने अद्दे मावी माइक ऑन करा मैं तो तीन ने ऐने अंदर काम भी पूर्ण हुआ दी मावी माइक ऑन करा ना बुदे काम भी पूर्ण हुआ काम भी पूर्ण हुआ कौन दे मालिशा एने याद है काम बुडवा दे मदद दी एने काम भी बुडवा सर काम भी बुडवा कौन दाई चानूल मटे पे एने बुते उपकरणे राय बीम मटे याद दाला हार्दिक सर तीनों ने इधर ओ चानूल हाँ राय बीम मटे आते हाई करने वाला राइट अरे मोहम्मद मोहम्मद जनीम
ജെമ്മി മാമിത്രയ റൈറ്റ് ഓക്കെ പോത്തെ നേരത്തെ വീമ്പട്ടയാ മേത് മുഹമ്മദ് ജെമി വീമ്പട്ടയാ നേരത്തെ പോത്തെ മേത് തീരണേ ആ റൈറ്റ് ഹറി വേല കറോ വേണ വിദുനി റൈറ്റ് ഹറി അത് ගොඩක් ගොඩක් හොඳයි හැමෝම අදපු කට්ටියගේ මම බැලුවා ගොඩක් හොඳයි මට ඔයගොල්ලෝ ගැන සතුටුයි හන්දේ වැඩ පැරුවාම උනන්දුවෙන් කරනවා සෝ ඔයගොල්ලෝ හැමෝටම හරියන්න ඕන ගොඩක් හොඳ වෙන්න ඕන හන්දේ රයිට් හරි දුන්න ඔයගොල්ලන්ට අභ්‍යාසයක් කරන්න අපි අමතර දවස් දෙයක් ලබන සතියේ දාගමු හරි ලබන ලබන සඳ උදේ අමතර පන්තියක් කරමු වෙන පන්ති තියෙන අය වෙන පන්ති තියෙන අය මේ වීඩියෝ එක බලන්න මේ අභ්‍යාස ටික ලබන සඳ උදේ සාකච්ඡා කරනවා කැමති අතස්සන්නේ සඳ උදේ පහ මාර ඉඳලා අටවාරකම් පැය තුනක් සාකච්ඡා කරනවා සඳුද උදේ 5:30 ඉඳලා 8:30 වෙනකම් පැය තුනක් සාකච්ඡා කරනවා පොඩේ මම ලියා ගන්නක ඔක මම ලියා ගන්න ඕන නැත්නම් මට අමතක වෙනවනේ සඳුද උදේ 5:30 ඉඳලා 8:30 දක්වා මෙන්ගේ දෙන වැඩ මොනවද කියලා ලියා ගන්න දවස් ලියා ගන්න පොඩි පොතක් තියෙනවා ගාව හරි ඔය පොඩි පොතක් තියෙනවා ඒකේ මම ලියා ගන්නවා මෙදාට තියෙන මේ වැඩ කියලා නැත්නම් අමතක වෙනවා ඔයගොල්ලෝත් ඒ පුරුදු වෙන්න ඕන දැන් මම ලියා ගන්නවා සඳුද උදේ හරිද උදේ 5:30 ඉඳලා 8:30 වෙනකම් අටවසර ළමුන්ට ඔන්ලයින් පන්ති රයිට් මේ පොත දීනේ මගේ කාමරේම තමයි ගරේම ගෙනියන්නේ නැහැ ඒක බල්ල තමයි ඔයගොල්ලන්ගෙන් අහන්න නැතුව මොනවද ඊළඟ දවසේ කරන්න ඕන වැඩ ටික පටන් ගන්න හරිද දැන් ඔයගොල්ලන්ට මම කතා කරේ 24 අභ්‍යාසනේ ස්ථානයක පිළිහිටීමනේ ඒකද පාඩමට ඕන නිසා 24 එක අභ්‍යාස සාකච්ඡා කරනවා 24 එක අභ්‍යාස ඔයගොල්ලෝ කරන්න කියලා කිව්වා කරපු යත උස්ස හරි බලන්න මෙහි දැක්වෙන එක් එක් රූප සටහන් වල ඕලක්ෂයේ සිට P Q R S යන ලක්ෂවල පිහිටා ඇති දිශාව උතුරු දිශාව සමග හෝ දකුණු දිශාව සම්බන්ධ කර ලියා දක්වන්න ඕන. right පළවෙනි රූප සටහන. අංශක 70ක් තියෙන්නේ. උතුර නැගෙනහිර දකුණ බටහිර මේ කෝණේ 70යි මෙතන P ආ
අකද කරන්නේ පිරිත් අහනවද ගණන් හදනවද? ඔය මිත්‍ර එයා පොඩ්ඩක් ගමන්ගේ මයික් ඕෆ් කරන්න. මිත්‍රයා මයික් පොඩ්ඩක් ඕෆ් කරන්න. උතුරින් අංශක 40ක්. උතුරින් අංශක 40ක් නැගෙනහිරට වන්නට පී පිහිටා ඇත. උතුරින් අංශක 40ක් නැගෙනහිරට වන්නට පී පිහිටා ඇත. හරි ඇත. අංශක 70. පිළිගන්න. අංශක 70. උතුරින් අංශක 70 නැගෙනහිරට වන්නට පී පිහිටා ඇත. හරිද? රෝම ඉලක්කම් 2. උතුරෙන් හෝ දකුණෙන් තමයි කියන්න ඕන. මේක වැඩිය ළඟ දකුණට. මේ Q තියෙන්නේ දකුණයි නැගෙනහිර අතර. දකුණෙන් පටන් ගන්න මේ කෝණ දැනගන්න ඕන. මේ සම්පූර්ණ කෝණේ 90යි. එහෙනම් මේ කෝණේ හොයාගන්න 90න් 10ක් අඩු කරනවා. අංශක 80යි. ඒක ලකුණු කරලා තියෙන්න ඕන. දැන් ලියනවා. දකුණින් අංශක 80ක් නැගෙනහිරට වන්නට දකුණින් අංශක 80ක් නැගෙනහිරට වන්නට Q පිහිටා ඇත. දකුණින් අංශක 80ක් නැගෙනහිරට වන්නට Q පිහිටා ඇත. එතන දකුණ සහ බටහිර අතර තමයි R තියෙන්නේ. එහෙනම් අපි කියන්න ඕන දකුණෙන් පටන්ගෙන බටහිරින් පටන්ගෙන කියන්න බෑ. දකුණින් කියලා කියන මේ අංශ ගණන දැනගන්න ඕන. මේ සම්පූර්ණ අංශ ගණන 90යි. 90න් 60ක් අඩු කරාම අංශක 30යි. දැන් කියන්නේ දකුණින් අංශක 30ක් බටහිරට වන්නට R පිහිටා ඇත. දකුණින් අංශක 30ක් බටහිරට වන්නට R පිහිටා ඇත. එස් තියෙන්නේ උතුරත් බටහිරත් අතර. උතුරත් එක්ක තියෙන කෝණ දැනගන්න ඕන. සම්පූර්ණ කෝණේ 90යි. 20ක් අයින් කරාම 70යි. එහෙනම් ලියන්නේ උතුරින් අංශක 70ක් බටහිරට වන්නට එස් පිහිටා ඇත. උතුරින් අංශක 70ක් බටහිරට වන්නට එස් පිහිටා ඇත. දැන් දේවල් ඉගෙන ගත්තාම ඒක ආසාවෙන් කරන්න ඕන. ගොඩක් ළමයිගේ වරුද්දක් තියෙනවා තමන්ට පේන දේ ලියන්න. හොඳට විමසලා බලලා කරුණු කාරණාවට ගැලපෙන්න තමා ලියන්නේ. මොන හරි එකක් ලියන්නේ නැහැ. සමහරු ලියනෝ උතුරින් අංශක 20ක් බටහිරට වන්නට එස් පිහිටා ඇත. එයාලා මේ කෝණේ දැක්කා. දැකපු ගමන් ලිව්වා. හරි උතුරත් හරි බස්නාහිරත් හරි 20 වැරදි. එතකොට උතුරත් එක්ක තියෙන කෝණේ
ප්‍රවේශමෙන් අරගන්නකොළු සියුම්ම දක්ෂ වෙන්න ඕන. මේ කෝණය හරියන්නේ නැහැ, මේ කෝණය හරියන්නේ. උතුරත් එක්ක තියෙන කෝණය, බටහිරත් එක්ක තියෙන කෝණයෙන් මේ වැඩේ කරන්න බෑ කියලා ඉගෙන ගත්තා. උතුරට හෝ දකුණට සාපේක්ෂ උත්තරේ ලියන්න. සා ඒ වැරදි නොකර ඉන්න ඕන. ප්‍රශ්න අංක 2. නිශ්චිත ලක්ෂයක සිට පහත එක් එක් දිශාව දක්වන දල සටහන් අඳින්න. උතුරෙන් අංශක 30ක් බටහිරට. උතුරයි බටහිරයි අතර අංශක 30. උතුරත් එක්කම තමයි අංශක ගන්න ලියන්නේ. තමන්ට කැමති අකුරක් දාන්න පුළුවන්. දකුණින් අංශක 55ක් බටහිරට. දකුණෙන් අංශක 55ක් බටහිරට. දකුණයි බටහිරයි අතරේ. දකුණෙන් අංශක 55ක් බටහිරට වන්නට. දකුණින් අංශක 30ක් බටහිරට වන්නට. දකුණින් අංශක 30ක් බටහිරට වන්නට. දකුණයි බටහිරයි අතරේ අංශක 30. C කියලා ගමු. උතුරෙන් අංශක 30 නැගෙනහිරට වන්නට. උතුරයි නැගෙනහිරයි අතර අංශක 30යි. ඊසාන දිශාව. උතුර නැගෙනහිර දකුණ බටහිර උපුල් ඊළඟ නැවෙන ඊසාන දිශාව මෙහෙට. උතුර නැගෙනහිර දකුණ බටහිර ඊසාන දිශාව. උතුරත් එක්ක හදන කෝණේ හරි මැදින් යන්නේ 92ට බෙදෙන රේඛාව. 92ට බෙදුවම අංශක 45යි. අංශක 45යි. මම 45 පෙන්වන්න ඕන. 92ට බෙදුවම අංශක 45යි. ලකුණක් ගමු. ඕ වයම දිශාව. උතුර නැගෙනහිර දකුණ බටහිර උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලා වර. වයම දිශාව. වයම තියන්නේ හරියටම හරි මැදින් යන රේඛාවක්. උතුරත්
බස්නාහිරත් අතරින් අංශක 45යි. අංශක 45යි. මයික් එක ඕෆ් නොකරපු දරුවෙක් ඉන්නෝනේ වාට පන්ති ඉන්නකොට ඇහෙනෝනේ ශබ්ද. ඔයා වෙන පන්ති එක නෙවෙයිනේ කාඳ මයික් එක ඕෆ් කරලා නැත්නම් ඔබට පුළුවන් ඒ මයික් ඕෆ් කරලා දාන්න. ඔබත් ඔය පන්තියෙන් ළමයින් ඔබටත් ඔය ශබ්ද ඇහෙනුනේ. තමන්න ශබ්ද ඇහෙනකොට බලන්න මොකද්ද මේ ශබ්ද කියලා. තමන්ගේ මයික් එක ඔන් ලද්ද කියලා බලන්න. අන්න නැති ළමයි වගේ ඉන්න එපා. හ්ම්. Q කඳවුරට බස්නාහිර දිශාවෙන් P කඳවුර පිහිටා ඇත. Q කඳවුරට බස්නාහිර දිශාවෙන් P කඳවුර පිහිටා ඇත. මේ කඳවුරු දෙකක් තියෙනවා. දිශා සටහන ඇඳගත්තොත් උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරේ. ඕමනේ දිශා සටහන. එතකොට පී කඳවුර පිහිටා තියෙන බස්නාහිර දිශාවේ මේ පැත්තේ තමයි පී කඳවුර පැත්ත තමයි කියු කඳවුර පී කඳවුර බස්නාහිර දිශාවේ කියු කඳවුර නැගෙනහිර දිශාවේ පී කඳවුරේ සිටින මුරසෙබලෙකු දකුණින් අංශක 75ක් නැගෙනහිරට දකුණින් අංශක 75ක් නැගෙනහිරට පී කඳවුරේ දිසා සටහන ඇඳ ගන්න. උපුල් නෝත් ඊස්ට් සවුත් වෙස්ට් උතුරින් අංශක දකුණින් අංශක 75ක් නැගෙනහිරට දකුණින් අංශක 75ක් නැගෙනහිරට නැගෙනහිර දකුණ අතරේ අංශක 75යි. දකුණෙන් අංශක 75ක් නැගෙනහිරට. දකුණයි නැගෙනහිර අතරින් 75යි. ඊගවට කැලයක් ගිනි ගන්නවා කියලා පේනවා. බීම වටෙන් බලනකොට යාට පේනවා. කැලයක් ගිනි ගන්න බීම වටේ අතරෙන් බලන්නේ. ආ කැලයක් ගිනි ගන්නවා පේනවා. ඊට පස්සේ කිව් කඳවුරේ සිටින මුර සෙබලෙකු එම ගින්න දකින්නේ දකුණෙන් අංශක 25ක් බස්නාහිරට දකුණෙන් අංශක 25ක් බස්නාහිරට දැන් කිව් කඳවුරේ තියෙන නිලධාරියෙක් එයා කෝණ මනුව හයි කරන් ඉන්නේ උතුර බස්නා නැගෙනහිර බස්නා දකුණ බස්නාහිර එයාත් එතන උපකරණය හයි කරගෙන ඉන්නෝ එයා දකින්නේ දකුණයි බස්නාහිර අතරේ මෙන්න දකුණ මෙන්න බස්නාහිර දකුණයි බස්නාහිර අතරෙන් තමයි දකින්නේ අංශක 25 මෙතන තමයි ගින්න තියෙන්නේ ටික මැකුවා ගින්න ගින්න තියෙන තැන මෙන්න මේ හමු වන තැන තමයි ගින්න තියෙන්නේ හරියටස්ස හරි ඊළඟ අණ්ඩයන් 4 එලිමහනේ ඕනෑම් ලක්ෂයක සිටින ළමයේ නිරීක්ෂණය කරලද ස්ථාන 4ක් පිළිබඳව තොරතුරු රූපයේ දැක්වේ එම තොරතුරු අනුව පහත වග්ව සම්පූර්ණ කරන්න ඕ සිට නිරීක්ෂණය කරන ස්ථානය ඒ ගේට්ටුව B ලින්ද C පොල්ගස D කුලුණ නිරීක්ෂණය කරන ස්ථාන ඒ දිශාව O ස්ථානයේ සිට M ස්ථානය පිහිටි දිශාව A තියෙන්නේ මොන පැත්තෙන්ද B තියෙන්නේ මොන පැත්තෙන්ද C තියෙන්නේ මොන පැත්තෙන්ද D තියෙන්නේ මොන පැත්තෙන්ද කියලා අංශක සම්බන්ධ කරලා කියන්න ඕන right රූප සටහන බලමු
නිසා මේ කෝණේ විශාලයි, මේ කෝණේ කුඩා වෙන තමා අඳින්නේ. එහෙම හිතලා කරන එක හොඳයි ආ. 40D. මේ කෝණේ අංශක 40D. ඔය මයික් නිකන් ඔෆ් වෙනවද දන්නේ නැහැ. ගෙදර ෆෑන් එක දැම්මහම. ආ ප්‍රශ්නයක් අහන්නේ නැතුව මයික් නිකන් ඔන් ඔෆ් වෙනවද දන්නේ නැහැ. ඒ ගේට්ටුව මෙටික අංශක 80යි. ඒ ගේට්ටුව එයා 80 නම් මෙටික 20යි ආ. සෝරි 10යි. මෙටික 10යි. ඊගාවට B ලිඳ පැතත් අංශක 80යි. දකුණට සාපේක්ෂව 20යි. D තියෙන්නේ දකුණයි නැගෙනහිරයි අතරේ. දකුණට සාපේක්ෂව තියෙනවනේ දැන් නැගෙනහිරට සාපේක්ෂව තියෙන. එහෙම බෑ. දකුණට සාපේක්ෂව තියෙනවා. මේ කෝණේ 90යි. 90ෙන් 40ක් අඩු කරාම 50යි. ඇත්තට 50යි. මේ 75ට සාපේක්ෂව C තියෙන්නේ. එතකොට 75ත් එක්ක උතුරත් එක්ක තමයි 75 හැදෙන්නේ. ඒකන්ද එතනත් ප්‍රශ්නයක් නැහැ. 80 හැදෙන්නේ උතුරත් එක්ක. ඒක ප්‍රශ්නයක් නැහැ. ස්ථානය A. පීරි දිශාව O සිට දකුණින් අංශක 10ක් බස්නාහිරට. දකුණින් අංශක 10ක් බස්නාහිරට W. ඊගාට B තියපු විදිය B සිටන දිශාව ලිඳ උතුරින් අංශක 80ක් බස්නාහිරට. උතුරින් අංශක 80ක් බස්නාහිරට W. C තියෙන විදිය උතුරින් අංශක 75ක් නැගෙනහිරට. T උතුරින් අංශක 75ක් නැගෙනහිරට. ඊගාට D තියෙන විදිය දකුණෙන් පටන් ගන්න ඕනේ. නැගෙනහිරෙන් පටන් ගන්න බෑ. දකුණෙන් අංශක 50ක් නැගෙනහිරට. දකුණයි නැගෙනහිරයි අතරේ. දකුණෙන් අංශක 50ක් නැගෙනහිරට. දකුණෙන් අංශක 50ක් නැගෙනහිරට. ඉච්චරයි වැඩ දුන්නේ ඔයගොල්ලන්ට. හරි. විශ්‍යාතර දෙක අභ්‍යාසයක් දුන්නලම දුන්න කියලා අතොස්ස. විශ්‍යාතර දෙක දුන්නා නේද? රයිට්. එක විතරයි. දැන් ඔයි මයික් ඔන් කරන්න. ප්‍රශ්නයක් ඇහුවා. මහන් නැති වෙලාවට තනියෙන් දඩවනවා. ඔව්. 24 දෙක අභ්‍යාසයක් දුන්නද? රයිට්. අන්නේ කතා කරන්න පුළුවන් කියලා කතා කරන්න. දැන් ඕෆ් කරන්න මතකෙන් ඕෆ් කරන්න. නැත්තම් ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඕන ඕෆ් කරන්න කියලා. සමහරට කෝල් එකක් දීලා කියන්න ඕන. රයිට්. හරි. වැඩ කරමු. මේ වැඩ කරන පොත් දිග අරගන්න දිනේ දාන්න. දිනේ දැම්ම අවද්දද 8 වෙනිද? හොඳේ මං ඒ අතර ගිහලා මගේ තේක හම්බුණා. විතර බොහෝ වෙලාකට කලින් මං එකෙන් උගුරු දෙකක් බීලා බිව්වා. හොඳේ නොරස්සේ ක්ලාස් එක 4:30 ඉඳලා 6:30 වෙනකන් තියෙනවලු සඳුදට. නම් සඳර දාන එක අසාර්ථකයි.
සේකවන්තිය තියෙනවානේ. සා සඳුදා දාන්නේ නැහැ. සඳුදා නැත. අඟහරු අද දෙ දානවා. පන්තිතිය කියන්නේ බද දවසක් යන හම් වෙන්නේ නැහැ. හරි. අඟහරු අද දෙ නොරා සර් ඉතින් අපේ ආයතනයම ගන්න ඉංග්‍රීසි ටීචර්නේ. අපේ ආයතනයෙම ඉන්න ඉංග්‍රීසි උගන්න ගුරුවරයා. අර රොයල් එකේ පුතත් යනව නේද ඒකට? හොඳයි ගුඩ් බෝයි. දැක්කනේ අනිල් ළමයි යන්න නැති ළමයින්ට පේරනේ දරුවා කොළඹ රෝයල් එකේ දා තමයි ඉංග්‍රීසි පන්ති යන්නේ. මොකද පුතේ ඉංග්‍රීසි සර් හොඳේ? හොඳයි නේ. ඒ දරුවා කොළඹ රෝයල් යන්නේ හොඳේ. ඒත් මේ ගමේ උගන්නන ගුරුවරයෙක්ගේ පන්තියට ඉංග්‍රීසි වලට යනවා. දැක්කනේ. එනිසා කොළඹ රෝයල් එකට යන ළමයෙක් වෙලා තේ දරුවා කොළඹ ඉන්නේ මගේ ගණන් පන්ති රැත් වෙනවා. ඒ නිසා අනිත් ළමයින්ට හොඳ ආදර්ශයක් අදේ. දැක්කනේ. ඔගොල්ලෝ දවසක් ඔන්ලයින් ඇවිල්ලා බලන්න මම ඔගොල්ලෝ දවස් ගානක් දැම්ම ලින්ක් එක. දවස් ගානක් දැම්ම. සමහර පන්ති වල ප්‍රශ්නෙත් සර්ම දීලා උත්තරෙත් සර්ම දෙනවා. ඈ ඊට පස්සේ එක පාඩම් කරගන්නේ කියන ඉංග්‍රීසි පන්ති තියෙන්නේ. ප්‍රශ්නෙත් සර් දෙනවා. ප්‍රශ්නෙත් මිස්ම දෙනවා. උත්තරෙත් මිස්ම දෙනවා. ඊගාවට ඒක පාඩම් කරගන්නේ කියලා කියනවා. මම දැකලා තියෙන ඉන්ටර්නෙට් එකේ මම හිටියම පාඩම් අධ්‍යය බැලුවා මට එහෙම පන්ති ඕන තරම් පේනවා. නොරාසර් එහෙම නැහැ. ඒ නිසා ඔය අනිත් ළමයින්ට අවස්ථාවක් Tamanට ලැබිලා තියෙනවා. ගෙදර ඉඳන් නොරාසර්ගේ පන්තිට සහභාගී වෙලා බලන්න. සක හොඳ අවස්ථාවක්. හොඳේ. හරි අපි වැඩ පටන් ගමු. දරුකටව ලියන්න ප්‍රශ්න අංක අද දවසේ එක. ඒ සිට බීහි දිගංශය සෝරි බීහි බී පිහිට ඇත්තේ ඒ සිට බී පිහිටා ඇත්තේ ඒ සිට බී පිහිට ඇත්තේ උතුරින් අංශක 40ක් මේක කෙටියෙන් ලියන උයන්න අංශක 40 නැගෙනහිර නැයන්න වන්නට 80යි මීටර් දුරිනි 80යි මීටර් දුරිනි ඊට පස්සේ දරු බැටව B සිට C පිහිට ඇත්තේ B සිට C පිහිට ඇත්තේ දකුණින් අංශක 60ක් බටහිරට වන්නට 50යි මීටර් දුරිනි 50යි මීටර් දුරිනි C සිට D පිහිට ඇත්තේ දකුණින් අංශක 80ක් බටහිරට
වන්නට සීයයි මීට දුරිනි. දකුණෙන් අංශක 80ක් බටහිරට වන්නට සීයයි මීට දුරිනි. දල රූප සටහනක් ඇඳ දල රූප සටහනක් ඇඳ ඉහත තොරතුරු එහි ලකුණු කරන්න දල රූප සටහනක් ඇඳ දල රූප සටහනක් ඇඳ ඉහත තොරතුරු එහි ලකුණු කරන්න right on that දැන් දරුවටව තනිය උත්සාහ කර දල රූප සටහනක් අදින කෝණමාන ගන්නෙ නෑ කෝණමාන ගන්නෙ නෑ දල රූප සටහනක් ඇදලා ලකුණු කරන්න right pencil අරගෙන අඩිපටි අරගෙන වැඩේ පටන් ගන්න ඔගොල්ලෝ කරාට පස්සේ මම කියලා දෙන්න උත්සාහ කරන්න ඔගොල්ලෝ පන්තියේ සඳයෙන් දැම අඟහරුවාදටනේ අඟහරුවාද පහයි තිය අටයි තිය අඟහරුවාද හතරයි තිය හයයි තිය ආස් පුතේ මේ පුතා රෙකෝඩින් එක බලන්න මහත්තයෝ නැත්තම් අපිට දවසක් හොයා ගන්න බෑනේ මං අර ක්ලාස් එක වෙනස් කරේ නොරාජ් සර් උගන්වන්නෙත් මං උගන්වන මම මගේ ක්ලාස් එකේමනේ නොරාජ් සර් උගන්වන්නෙත් අපේ සමාජ ක්ලාස් එකේමයි ඉතින් සර් උගන්වන වෙලාවට මට පන්ති අධ්‍යාන එක සදාචාරාත්මක නෑනේ දැන් අනිත් සර්ලා සීල් වීඩියෝ එක දාන පුතේ හොඳේ ජේමි වීඩියෝ එක දානෝ කාලය ටියුට් එක සාකච්ඡා කරාද කියලා අහනවා ටිකක් සාකච්ඡා කරා එක කාලය පාඩම ආයි කරන ඔයගොල්ලන්ට කාලය ටියුට් එක සාකච්ඡා කරනවා තව ටිකක් ආයි කරන්නම් හොඳේ ඒකට කැමති අත උස්ස කාලය ටියුට් එක දැන් ඉස්සරහට දවසක් කියලා දෙන්නම් ආයිත් හරිද කාලය පාඩමත් කියලා දෙනවා සර් ලබන අවුරුද්ද කියලා ළමයි ප්‍රශ්නයක් අහන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ පුතේ. අද නිින්ද නොයන පන්තිය කල්පනා කරලා කියන්නම්.
गाना हदली भरया तो सन पुते संपूर्ण रूप सटहन हदली भराय सहन निवरा नहीं पुते अंश गण यहाँ तो कुम लखन करना है दूरवाल ऐसे ये लो लखन करना है නෑ නෑ පුතේ මනින්න ඕනේ නෑ දල සටහනක් අඳින්නේ මැනලා දෙනවා අපි ලබන අවුරුද්දේ හරිද පරිමාණ රූප ආඩමට ආවම මැනලා අඳිනවා දැන් අපි දැන් පරිමාණ රූප ආඩමට ආවේ නෑ පරිමාණ රූප ආඩමේදී ටිකක් මනිනෝ ලබන අවුරුද්දේ තියෙන පරිමාණ රූප කියලා පාඩමක් එතෙන්දි දිගංශය කියලා පාඩමක් ගණන් ගන්නවා ඒ පාඩමේදී හරියට මැනලා අංශකාර ලකුණු කරනවා අපේ පන්ති දැන් අටේ පන්තිදී බලාපොරොත්තු වෙන්නේ කොහොමද දල සටහනක් ඇඳගන්නේ කියන මාතෘකාව තමයි අපි මේ වගේ දෙයකට දල සටහනක් ඇඳගන්න විදිහ හරි ඉපතේ හොඳයි හොඳයි අදල උත්තරේ උස්සරත් වෙන්න නෝ හොඳයි සිල්වා හරි मलमु कोहमद में का अंदगान में किया लम इसला ए सा बी पीटा ए सी टा बी पीटा ऐते ए लाखों करनो तो ऐसे इतना दिशा सटा ना दिनो आरा उपकरण ये तीन विधि है उत्तर सिंगल युवक का मन्ने नेगे नहीं रे तकुना बट ही रे उत्तर आई नेगे नहीं रे आतरें तमा मीटा सुवा උතුරයි නැගෙනහිර අතරින් මීට 80 උතුර පැත්තෙන් නැගෙනහිර පැත්තට බර වැඩි මෙතෙ මිට අංශක 10යි ඉතුරුලා තියෙන්නේ අංශක 80ක් අංශක 40ක් නේ අංශක 40ක් එතකොට මේ උඩ පැත්තට පොඩ්ඩක් බර වෙන්න යන්නේ පොඩ්ඩක් වෙනස් වුණාට කමන්නේ එහෙම අර පැත්තේ මෙතන බර බලන්නේ ඔක ලකුණු දෙන්න හොඳේ මෙහාට බර දරේට බරද කියලා බල ලකුණු දෙන්න අතරින් තිබුණේ ලකුණු දෙනවා බර අඩු පැත්ත බර වැඩි පැත්ත කොටක් හිතනවා නම් හොඳයි මෙහාට 40යි මෙහාට 60යි එතන මීට වඩා මේ කොනේ පොඩ්ඩක් අඩු නම් හොඳයි මේ ටික මීට 80ක් තියෙනවා මෙතන තමයි B ස්ථානේ B සිට දකුණින් අංශක 60ක් බටහිරට දැන් B වල සටහන අඳගන්න उत्तर दकोण नेके नहीं रे उत्तर दकोण नेके नहीं रे बाटा ही रे दकोणिंग अंश के हैटक बाटा ही रे वरनट दकोणिंग अंश के हैटक बाटा ही रे वरनट दकोणाई बाटा ही रे यात्री अरे द මෙතන ඉඳලා දකුණයි බටහිරයි අතරින් අංශක 60ක්. හරි අංශක 60ක්. කොහම වෙන මෙහෙට එන්නේ? දකුණින් අංශක 60ක් බටහිරට. මෙන්න මේ පැත්තට. ඒක තමයි තේරුම් ගන්න ඕන. හරි දකුණින් අංශක 60ක් බටහිරට මෙන්න මේ පැත්තට. දකුණෙන් අංශක 60ක් බටහිරට වන්නට මීටර් 50ක් දුරින් මෙතන මෙතන මීටර් 50යි තියෙන්නේ මීටර් 50ක් දුරින් වෙන මෙතන C තියෙනවා වෙන මේ හරියේ C තියෙනවා බටහිරයි දකුණයි අතරේ C පිටලා තියෙනවා सी सीट डी पीट ऐते दकुनी अंशक सुवक बट हिर वर्णट दें मितन मेडिक असुवाई अंदर मेडिक पान हाई का मे अतरट तम इन्नी एवं दिन बीट मीट असुवक तीन दीन मीट असुवक तीन इगाड़ते मीट पान हाई
මිට 50 නිසා මෙච්චර මෙහාට එන්නේ නැහැ. A සහ B අතරේ තමයි තියෙන්නේ. ඊගාවට C සිට D පිට ඇත්තේ දකුණින් අංශ 80ක් බටහිරට. දකුණින් මෙතනත් ආයි සටහන පොඩි නැද ගන්න. सी उत्तर दकुण नगिनहिर बटहिर दकुणी अंशक असू भोम बटहिर बेतर बर मीटर सी आती मेड़ अधिक वैडी मीटर सी मीटर सी आगे हम डी के निस्थान तीन मैं कौन अंशक असू है अंशक असू अतन दखुनाई बसना अतर मे कोने अंशक असू है मेहतम डी तीन तव गाना खादम ओके मल न ए සටහන උතුර දකුණ නැගෙනහිර බටහිර උතුරයි නැගෙනහිර අතරින් අංශක 40 උතුරයි නැගෙනහිර අතර හරි මැදින් ආවොත් 45යි චුට්ටක් වැඩි වෙනතර අංශක 40යි මීට 50ක් මීට 80ක් තියෙනවා තමයි B තියෙන්නේ B සිට C පිට ඇත්තේ දකුණෙන් අංශක 60ක් බටහිරට මම සටහන දැන් උතුර දකුණ නැගෙනහිර බටහිර දකුණෙන් අංශක 60ක් බටහිරට දකුණෙන් අංශක 60ක් බටහිරට हरी मैदेंग आओ तीन हतलिस पहाई हेटाक बाट ही ररिसा में पैत्र बार वेड़ी में पैत्र दिन मीट असू वाक में तीन दला ए गाट मीट असू वाक तीन बी गाय दला सी गाट तीन मीट पाना है मीट पाना हाने सा मैंने में हरी चना तमाई सी तीन दूर मीट पाना है सी सीट डीप हिटाते दखुड़ी अंशक सूवक बट हिट मैं सी सी गाव सटहन दिन दूर दखुण नगिन हिर बट हिर උතුර දකුණ නැගෙනහිර බටහිර දකුණෙන් අංශ 80ක් බටහිරට මෙහෙම තියෙන්නේ මේ බටහිර මේ දකුණ මෙතෙන් මෙතෙන්ට තියෙන්නේ 90යි 80ක් වෙනගෙන නොච්චර 10යි මේ පැත්තේ ඉතුරු වෙන්නේ 90 80ක් පල්ලෙහාට එනවා එනිසා ගොඩාක් බටහිර ළඟින් ගමන් කරන්නේ නවකන මේ කෝණේ 80යි මීටර් 100ක් මීටරත් වඩා වැඩි මේ ටික මීටර් 80යිනේ 100ක් නම් තව වැඩි D තියෙනවා මේ පැත්තට මීටර් 100ක් එක තමයි තේරුණේ අතොස්ස තව ගණක් හදමු अद्दे देवनी गान यात्रा एनम वरायन यात्रा एनम वरायन उतुरिंग अंशक हतलिस अटा
නැගෙන හිරට වන්නට 45 කිලෝමීටර් යාත්‍රා කර බීනම් වරායට ළඟා විය. 45 යාත්‍රාවක් ඒ නම් වරායෙන් උතුරින් අංශක 48ක් නැගෙනහිරට උතුරින් අංශක 48ක් නැගෙනහිරට වන්නට 45 කිලෝමීටර් යාත්‍රා කර බීනම් වරායට ළඟා විය. බීනම් වරායේ සිට බීනම් වරායේ සිට දකුණින් අංශක 70ක් නැගෙනහිරට පනහයි කිලෝමීටර් යාත්‍රා කර සීනම් වරායට ළඟාවේ. සීනම් වරායට ළඟාවේ. ඉහත තොරතුරු බ්ලොට්ටලාද පේන්නේ? බෝඩ් එක පේන්නේ බ්ලොට්ටලාද පුතේ? යාත්‍රාවක් ඒ නම් වරායෙන් එටික ලියාගත්තද? උතුරින් අංශක 48 නැගෙනහිරට වන්නට 45 කිලෝමීටර් යාත්‍රා කර බීනම් වරායට ළඟා විය. ඒක හරිද? බීනම් වරායේ සිට දකුණින් අංශක 70ක් නැගෙනහිරට 50 කිලෝමීටර් යාත්‍රා කර සීනම් වරායට ළඟා වේ. ඉහත තොරතුරු දැක්වීමට දල රූප සටහනක් අඳින්න. දැන් තනිය උත්සාහ කරන්න.
විභාග පේපර්ස් බලලා ඉවරද? 90%ක්ම බලලා ඉවරයි. 8 වසරේ කට්ටියගේ තාම දීපු නැති ළමයිත් ඉන්නව හැබැයි. ඔක්කොම ළමයි කෙනෙක් දීලා නැහැ. තාම තමන්ගාව පේපර්ස් තියෙන ළමයි ඉන්නවා. ඒක තමයි පේන්නේ. දැන් වෙබ්සයිට් එකට ටියුට් හොඳයි වෙබ්සයිට් එකට ටියුට් දාලා තියෙන්නේ පන්ති පීස් කියපු අයට වෙබ්සයිට් එකෙන් ටියුට් එක ගන්න පුළුවන් හරිද මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේපර් එකක් තියෙනවා හරිද මේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ ලැබුණාම ඒක අතර අරගන්න නැහැ අම්මට තාත්තට දෙන්න ඕන අම්මා තාත්තා මේ අරන් එන්නේ අම්මලා තාත්තට ගෙදර එන්නේ අතුස්ස ඔව් පේන්න එන්න ඕනේ නැහැ මයික් එක කීට පොඩ්ඩක් එන්න කියන්න මට පේන්න එන්න ඕනේ නෑ මයික් එක කීට පොඩ්ඩක් එන්න කියන්න ඉක්මන කතා කරලා ගන්න ඉංග්‍රීසි ලොක්කට කතා කරනකොට මයික් එක ඕෆ් කරලා කතා කරන්න රයිට් හරි බලන්න දරු වැටව අම්මලා තාත්තලා පිටක් අහගන්නකො දරුවෝ ටික තහන් ඉන්නවනะ ඔය අතක් පොඩ්ඩක් පෙන්නන්න කැමරාවට ඉන්නවද කියලා බලාගන්න ඔය සමහර අය නෑනේ අත් ගැදි කට්ටියද ඇවිල්ලා ඉන්නේ පොඩ්ඩක් යුද්ධට හරි කොහරි ගිල්ලාම කට්ටියද ඔක්කොම අනෙක් කට්ටියද කොහෙද अफगानिस्तान वाले आप कट्टे इन्हें मट पे नत ने एगेन के इन्ना लने हमल दातला संभाल ना कैमरा ऑफ कर अंदर दुगनो हरे मैं आ लगे पेपर काट ले अम्मे दाते मैं प्रश्न पत्र याद तीनो हरे दर पति तुना मैं तीन प्रश्न पत्र है इधर मेकट
ප්‍රශ්නවලට අම්මලා තාත්තලා අතරනේ හම් වෙන්නේ. ඒක අරන් තියන්න මෙයාලා බලන්නවත් දෙන්නේ නැහැ. හරිනේ? ප්‍රශ්නවලට වෙන් කරලා අරන් තියන්න ඕන. රයිට්. ඒක තමයි අම්මලා තාත්තලා කතා කරගත්තේ. ප්‍රශ්න පත්‍රේ මේගොල්ලන්ට බලන්න දෙන්නේ නැහැ. අරන් තියන්න ඕන. ඒක පස්සේ මං කියන දවසේ ලියන්න ඕන. ඊළඟට මේ දව තව ටියුට් දෙකක්. මේ මාසේ කරන පාඩම් ටියුට් තුනක් තියෙනවා දෙකක් තියෙනවා එකක් මෙන්න දැන් හෝම්වර්ක් දෙන මේ පාඩම ආ ඔව් මේ මාසෙට මෙන්න මේ ස්ථානීය පිටුමේ අද ටියුට් එක කරන්න දෙනවා ඒ වෙලටින් කරගන්නවා ඊට පස්සේ ප්‍රස්තාර පාඩම කරනවා මේ තියෙන ප්‍රස්තාර පාඩම සංඛ්‍යා රේඛාව හා කාටසිය තලය කියන පාඩමෙන් ටියුට් එකක් තියෙනවා ඊට පස්සේ මම හිතාගෙන මේ මාසේ නිර්මාණත් කරන්න හරි නිර්මාණත් කරන්න හිතන් ඉන්නවා එනිසා දෙමාපියෝ පොඩ්ඩක් මේවා ගැන අවබෝධයෙන් ඉන්න ටියුට් එක දැන් ගෙනියන්න පුළුවන් සත්යකටයි සමාධියකට ඇවිල්ලා ඊයේ ඉඳන් ටියුට් ගෙනියන්න පුළුවන් වෙබ්සයිට් එකට ටියුට් දාලා තියෙන්නේ वेबसाइट ड्यूटी करना पुलवा पंत फीस माइंट बैंक के गोल्ड स्लिप पेन पुलवा मत वेबसाइट कूपन को कूपन को समाधि के समाधि के नंबर बिंदु हताय हतलिस बिंद हता हतर सतर हेत्ता मेकट वाटप हम पंति कार्ड के बोट नम लीयला वाटप हम कूपन कोटो कूपन को बोलवा उठे वेबसाइट उठे दिखा अरे सा धन ओके पुता समाधि के ऑफिस के वेक लमेकूट दीप वाट्सअप फोन के नंबर मेक पैसा वेक फोन मेक वाट्सअप बोल वाट्सअप दी इधर गेदरी कथा उत्तर दिन खरी मेसेज 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 पीड़ा देवी राइट दैन अम्मल उदय रसट उन्ना पोट बल अम्मा मे गा बल कोम उत्तर हतलिस हतलिस किलोमीटर यात्रा कर बीन वराय लंगावीय इतना अपे उपकरण हाई करण उत्तर नगिन हीर दकुन बटहीर उत्तर नगिन हीर दकुन बटहीर उत्तरी अंशक हतरी सटाक नगिन हीर उत्तराई नगिन हीराई अतरीन अंशक हतरी सटा कोचर दूध किलोमीटर हतरी स्पहत दूरी बी की वराय पीटर तीन ඊගාට බීනම් වරායේ සිට දකුණින් අංශක 70ක් නැගෙනහිරට බී කියන වරායෙත් ආය උපකරණේ හයි කරනවා උතුර දකුණ නැගෙනහිර බටහිර බීනම් වරායේ සිට දකුණින් අංශක 70ක් නැගෙනහිරට දකුණයි නැගෙනහිරයි අතරේ දකුණෙන් නැගෙනහිර පැත්තට අංශක 70ක් උඩ පැත්තට බර වැඩි වෙන්න දකුණයි මේ රේඛාව අතර කෝණේ 70ක් භාගයට වඩා වැඩි දකුණෙන් 70ක් පහළින් ලකුණු කරන්න ඕන දකුණෙන් 70ක් කිලෝමීටර් 50 මීටරට චුට්ටක් වැඩි කිලෝමීටර් 50 ගමන් කර සීනම් වරායට සේන්දු වෙනවා ළඟා වෙනවා
යාත්‍රා ලං වෙනවා සේන්දු වෙනවා කියලා තියෙනවා මේ තමයි දල සටහන හරියට ඔස්ස අවසන හරියට දාන්නකෝ හරි අපි යමු ඊළඟ ගානට ප්‍රශ්න අංක 3 ප්‍රශ්නාංක 3 පාත රූප සටහනේ දැක්වෙන්නේ ලියන්නන්නේ පහත රූප සටහනේ දැක්වෙන්නේ एनम वराये सिट एनम वराये सिट ईनम सॉरी इन के नम वराये केनम वराय दक्वा यात्रावक गमन कर अति यात्रावक गमन कर अति आकारयै यात्रावे गमन मग यात्रावे गमन मग विस्तर करन्न यात्रा गमन करे कोहमद कियला गमन मार्गे विस्तर करन्न ओन राइट रूप सटहन नहीं नहीं दैन रूपे दे दो अरे अड़ीपटी है पेंसिल यात्रा का ए सटहन दिन डेक मांग कराना उत्तर दक्षिण नगे नहीं बट ही मंगर देखा तो लगा वैन अकड़ा कंडीसर मोहम्मद नगे नहीं पल्ले हाट तीन कोने अंशक हाथली है नगे नहीं पहाल तीन कोने अंशक हाथली है मिथन बी दूर किलोमीटर विस्स ए बी दूर किलोमीटर विस्स बी वाला नेवत सटहन अक्कनी उत्तर नगेनहिर दकुन बटहिर उत्तर नगेनहिर दकुन बटहिर उत्तराई नेगने रे यात्री नेवतर एक आवा करे लामाई नेगने ही रे अंदर पूरे एक आवाई
නැගෙනහිරයි අඳපු රේඛාවතර කෝණේ අංශක 60යි. නැගෙනහිරයි අඳපු රේඛාවතර කෝණේ අංශක 60යි. මේ දුර කිලෝමීටර් 15යි. එතන C කියලා වරායක් තියෙනවා. C කියන වරාය. C කියන වරාය ළඟ දිසා සටහනදි උපකරණය හයි කරන් උතුර දකුණ නැගෙනහිර බටහිර. උතුර දකුණ නැගෙනහිර බටහිර. උතුරයි බටහිරයි අතරින් රේඛාවක් අඳින්න. උතුරයි බටහිරයි අතරින්. කැමරා ඔෆ් කරන් ඉන්න එපා. කැමරා ඔන් කරගන්න. කැමරා ඔෆ් කළා කොහරි යනවත් දන්නේ නැහැ මේගොල්ලෝ. අර මගේ දිහා බලනෝ, ඌරෙ දිහා බලනෝ. මේ යකා මොන මදයක්ද කියලානේ. රයිට්. කැමරා එකවත් ඕෆ් කරන් අපර හොරාට කන්නවන්නේ නැහැ කියලා මට බලනවත්ද? රයිට්. හරිද? පුදුම වදයක්ද තියෙන්නේ. ඊගාට එතන කේ කේ කියන වරාය, මෙතන සී වරාය. උතුරයි කේසි රේඛාව අතර කෝණේ අංශක 10යි. අංශක 10යි. දුර මීටර් 30යි. තමයි කේ වරාය. බලාගන්න. මේ ගමන විස්තර කරන්න මේ ගමන් කරන රේඛා උතුර සමග හෝ දකුණ සමග හදන කෝණය දැනගන්න ඕන. මේ ගමන් කරන රේඛාව ළඟම තියෙන දකුණ. දකුණයි නැගෙනහිරයි අතරේ තියෙන්නේ. දකුණ සමග හදන කෝණය දන්නේ. දකුණයි නැගෙනහිරයි අතර අංශක 90යි. දකුණයි නැගෙනහිරයි අතර 90 වුණාට නැගෙනහිරයි මේ රේඛාව අතර තියෙන්නේ 40. එහෙනම් මෙන්න මේ අවශ්‍ය කෝණ හොයාගන්න 90න් 40ක් අඩු කරනවා. අංශක 50යි. මේ කෝණේ හොයා ගන්න ඕනේ අංශක 50යි. ඉතින් ලකුණු කරන්න අංශක 50යි. දහයයි. මෙටි අංශක 50යි. රයිට්. අංශක 50යි. 90ක් සෙට් වෙන්න ඕනනේ. ඊට පස්සේ B වලින් ගමන් මාර්ග වෙනස් වෙනවා අය. B වලට ඇවිල්ලා ගමන් මඟ වෙනස් කරනවා. උතුරයි නැගෙනහිරයි අතරේ. එතනත් අංශක 60 තියෙන්නේ පුතේ නැගෙනහිරත් එක්ක. අපි මේ වැඩේ කරන්න අපි දැනගන්න ඕන කාත් එක්කද? උතුරත් එක්ක දැනගන්න. ඒක තේරෙන්නේ අතොස්ස? මේ වෙලාවේදී තේරෙන්න ඕන මේ රේඛාව තදාල කෝණය තියෙන්න ඕන නැගෙනහිරත් එක්කද උතුරත් එක්කද? උතුරත් එක්ක. ඒක අඳ 90න් 60ක් මොනා කරගන්නවද? අඩු කරන අංශක කීයද? 30යි. ඔයක ලියාගන්න අංශක 30යි. ඊගාට මෙහෙම ගිහිල්ලා සීගාවට එනවා. සීගාවෙන් ගමන් මාර්ගය වෙනස් වෙනවා. සීගාවෙන් ගමන් මාර්ගය වෙනස් වෙනවා. මොන දිශා දෙක අතරින්ද ගමන් කරන්නේ? උතුරයි බටහිරයි අතරින්. කියන්නේ බටහිරයි උතුරයි අතරින් කියලා. බටහිරයි උතුරයි අතරින් කියලා කියන්නේ උතුරයි බටහිරයි අතරින්. ඒකාංශ කීයකින් දෙන්නේ?
අංශක 10කින් ඔමේගා අංශක 80 කියලා ලියා ගන්න ඕනද නැද්ද? ලියන්න අවශ්‍ය නැහැ. මේක 80 කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඇයි? අපිට ප්‍රධාන දිශාවත් එක්ක හැදෙන කෝණ තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් මෙතන ප්‍රධාන දිශාවත් එක්ක උතුරත් එක්ක හැදෙන කෝණේ අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි සොයලා ලියාගත්තේ. මෙතන අංශක 50 ලියාගත්තේ ඇයි? ප්‍රධාන දකුණු දිශාවත් එක්ක හැදෙන කෝණ දැනගන්න ඕන. ඒක දන්නේ නැති නිසා තමයි හොයාගත්තේ. දැන් මෙතන ප්‍රධාන උතුරත් එක්ක හැදෙන කෝණ දැන දැන් ඇහෙනවද? රයිට් බලන්න. දැන් මෙතනදී අංශක 30 හොයාගත්තේ උතුරත් එක්ක හැදෙන කෝණේ දැනගන්න ඕන නිසා. 60න් නෙමෙයි අපේ ප්‍රයෝජනේ තියෙන්නේ 30. මෙතන දකුණත් එක්ක හැදෙන උතුරත් එක්ක හැදෙන කෝණේ දැනගන්න ඕන. ඒක දීලා තියෙන හන්ද මේ කෝණේ අපි දැනගැනීම අවශ්‍ය නැහැ. අපි උත්තරේ ලියන්නේ උතුරට සාපේක්ෂව. මෙතෙන්දි ලියන්නේ උතුරට සාපේක්ෂව. මෙතෙන්දි ලියන්නේ දකුණට සාපේක්ෂව. දැන් කොහොමද ගමන විස්තර කරන්නේ? කොහෙන්ද ගමන පටන් ගන්නෙ? ඒනම් වරායෙන් එහෙනම් පටන් ගන්නවා. ඒනම් වරායෙන් දකුණින් අංශක 50ක් දකුණින් අංශක 50ක් නැගෙනහිරට 20 කිලෝමීටර් ගමන් කර බීනම් වරායට ලඟාවේ. එසේ බීනම් වරායෙන් ඊටට ගලිය මම කොටසක් ලියන ඊටට ඕල් ලියනවා. ඒනම් වරායෙන් දකුණින් අංශක 50ක් බටහිරට සෝරි කිලෝමීටර් දැන් ඇහෙනවද? මම අපේ නෝනාත් එක්කත් කතා කරා, ඒකත් ඇහුණාද? නෑ. ඒක ඇහුණා. රයිට්. ඒක ඇහුණේ නෑ නේ. හොඳයි. රයිට් හරි. මම මේ බැටරි චාර්ජර් එක ගහලා තිබ්බේ කුස්සියේ. කුස්සියට ගියාම ඉතින් නෝන දැක්කේ බලන නෝනත් එක්ක ටික කතා කරලා දැන් කියයි උදේට දකින්නමයි කාමරේ ඉන්නමයි ආයි හන්දෑවට වෙන්නේ දවසේ මුගන්නනමයි කියලා කියනවා. දවසේ මුගන්නනවා ඉතින්. සමහර දවසට දැන් මේ ගෙදර ඔන්ලයින් උගන්ලා ගෙදරින කට්ටියක් පේන්නේ කලාතුරකින්. උත්තර හදනවා. ප්‍රශ්න හදනවා. පේපර්ස් බලනවා. ඔන්ලයින් උගන්වනවා. වීඩියෝ එඩිටින් කරනවා. දැන් නිකන් රූපවාහිනී සංස්ථාවේ වැඩ කරන මිනිහෙක් වගේ. වීඩියෝ එක්ස්පෝර්ට් කරනවා. ඕන වීඩියෝ එකක් දෙන්න දැන් ටක් ටක් ගාලා එඩිට් කරලා දෙන්නම් හරිද?
රූපානි සංස්ථාවෙත් ඔය ප්‍රවෘත්තියම හිට කරගන්න ඕන නම් මට තමයි යවන්නේ. සර්. ඕ කියන ඩාලි. මේකෙන් මොකක්ද අපි කරන්නේ? ප්‍රෝ එකක් තමයි නම නම් මතක නැහැ පුතේ. එඩිට් කරන්න දන්න. නෑ අර ප්‍රෝ එක තමයි. මොකක්ද ඒක නම අය කියන්න? Photoshop. Photoshop නෙවෙයි. Premiere Pro තමයි. ඔව් අන්න හරි. දැන් ඇහෙනවනේ? ඔව් සර්. රයිට්. නේ දැක්කනේ හොඳයි මයි ගෝලයෝ. දැන් මේ ඔන්ලයින් පන්ති පටන් ගත්තට පස්සේ අපටත් විවිධ දේවල් පුළුවන් වුණා. හිරුන් ඉවරේ ඩාලින්. මෝක්ෂ. රයිට්. මෝක්ෂ මෝක්ෂ කොහොමද ඉස්කෝල යන්නේ? විද්‍යාලෝක විද්‍යාලයනේ. ගා විද්‍යාලෝක මහාවිද්‍යාලයනේ. විද්‍යාලෝක විද්‍යාලය තමයි මම කොරෝනා එන්නත විදගත්තේ. හොඳේ ඔයලා ඉස්කෝලට මගේ ගෞරවය එලායි. කොරෝනා එන්නත විද්‍යාලෝක විද්‍යාලය විද්‍යාවට ආලෝකයක් සංගමිත්ත බාලිකා විද්‍යාලය සංගමිත්ත බාලි කොළපාට ටයි එකක් තියෙනනේ. ඔව් සංගමිත්තා තෙරණින් වහන්සේ දෙහි වෙන්නේ අදලා තින්නේ. ඔය සංගමිත්තා තෙරණින් වහන්සේ බට් මෙහෙ යාපනේ යාපනේ කොහෙටද ඉස්සෙල්ලාම ගොඩ වැද්දි? දම්ම කොල්ල පටුනට. එතනින් පස්සේ ඊළඟට වැඩියයි කියන සංගමිත විද්‍යාලනේ. අර විද්‍යයේ තියෙන හොඳ වාක්‍ය ගහලනේ ඉස්කෝලේ. මාමේ පෝස්ටර් අලවන්නේ බද මොනවද අපිට දන්නේ නැහැ මාමේ කියන වෙලම. ටියුෂන් ගන්න කට්ටියනේ පෝස්ටර් අලවන්නේ. මාමේ පෝස්ටර් අලවන්න එපා. හොඳයි වාක්‍ය ලස්සනයි. ඉවරේ ළමයි වැඩ. එක්කෙනෙක් කොරලෝසුව පේරනවා ඉන්ටර්වල් එක ඉල්ලන්න. රයිට්. හරි. ඉන්ටර්වල් එකක් දෙන්න මේ ගානේ පස්සේ හොඳේ. එනම් වරායින් දකුණින් අංශක 50ක් නැගෙනහිරට දකුණින් අංශක 50ක් නැගෙනහිරට 20 කිලෝමීටර් ගමන් කර නැත්නම් යාත්‍රා කර ගමන් කර නැත්නම් යාත්‍රා කර බීනම් වරායට බීනම් වරායට ළඟාවේ. බීනම් වරායෙන් උතුරයි නැගෙනහිර 4:30. උතුරින් අංශක 30ක් නැගෙනහිරට උතුරෙන් අංශක 30ක් නැගෙනහිරට
पहलवाई किलोमीटर गमन कर यात्रा कर पहलवाई किलोमीटर यात्रा कर सीनम वरायट लंगावे सीनम वरायन सीनम वरायन उतुराई बाटही रहा यात्रा अंशक दहाया उतुरीन अंशक दहाया बाटही रट तिहाई किलोमीटर में मिस्टेक का करे तिहाई किलोमीटर मीटर दिया था हमारे यात्रा वधि कर दी अरे तिहाई किलोमीटर यात्रा कर के नाम वरायट लगावे के नाम वरायट लगे चोट चोट मिस्टेक थी ना बोला मारते रो देखा तो ना आटू ने बोला हरिया तो उसने मत आवाज़ डाला दास लसन हरिया कुछ कर लसन हरिया कुछ कर ला ब्रेकफास्ट का हर के रहने ब्रेकफास्ट का हरे डिनर का हरे कमाने हर के रहने को इनाड़ देखा ही राइट
දරුවනේ ඉන්ටර්වල් එක ඉවරයි පන්ති පටන් ගමු අද ක්ලාස් පුතේ 8යි 20ට විතර ඉවර කරන්න හිතන්නේ 8යි 20ට විතර දරුවනේ දගොලොට මේටික පුළුවන් අතුස්සන්න බල තනයෙන් කරගන්න තවදාාරණය කරන්න ඕන්න හැනනේ ඕනද කියල ඕ කතා කරන්න තවයක් රයිටරි එන තවයක් කරම ලියන්න ප්‍රශ්න අංක 4 පීනම් වරායෙන් ගමන් ආරම්භන යාත්‍රාවක් පීනම් වරායෙන් ගමන් ආරම්භන යාත්‍රාවක් එස්නම් වරාය දක්වා එස්නම් වරාය දක්වා යාත්‍රා කළ ආකාරය දල රූපයක දැක්වේ කියන්නේ ඔව් සර් ඔයාට ඔයාගේ ඉන්ටර්නෙට් අඩුයි නේ බෝඩ් එකේ දින ගාන පේනවද ඔයාට පොඩ්ඩයි තෝසුච්චා ඔයාගේ ඉන්ටර්නෙට් එක ස්පීඩ් එක අඩුයි ඒක කතා කරන්නේ ඇහෙන්නේ අපිට බොද වේද කියන්නේ මේ කැඩි කැඩි ඇහෙන්නේ වාට ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුයි පීනම් වරායෙන් ගමන් ආරම්භන යාත්‍රාවක් එස්නම් වරාය දක්වා යාත්‍රා කළ ආකාරය දල රූපයේ දැක්වේ දල රූපයේ දැක්වේ
यात्रावे गमन मग विस्तर करन्न यात्रावे गमन मग विस्तर करन्न राइट पेंसिल आड़ी बड़ी यात्रा का पी की है ना वारा है किलोमीटर सी है नेगिनेर तक में कौन है अंशक हेत्तेव नेगिनेर तक कौन है हेत्तेव किलोमीटर सी आई नेगिनेर तक कौन है हेत्तेव स्थान है क्यू प्रधान रेखा हाथर कैपिन नतीवन लिया දැන් ප්‍රධාන රේඛා දෙක දිශා හතරයිනේ උතුර දකුණ නැගෙනහිර බටහිර උතුරයි නැගෙනහිරයි අතරින් නැගෙනහිර පැත්තට බර කරලා දින්න නැගෙනහිර පැත්තට ලඟ කරලා එතකොට කිලෝමීටර් 90යි කිලෝමීටර් 90යි नेगने ही रहते का कौन है अंश का विस्ता है नेगने ही रहते कौन है अंश का विस्ता है मितना आर නැවත ආර වල දිශා සටහන උපකරණය සවි කරනවා උතුර දකුණ නැගෙනහිර බටහිර උතුරයි නැගෙනහිරයි අතරින් නයිස් නැගෙනහිරත් එක්ක හදන කෝණය අංශක 54යි दूर किलोमीटर है दूर किलोमीटर है वेड पटांग पीनम वरायन गमन नरबन यात्रावा किल वेड पटांग पीनम वरायन गमन नरबन यात्रावा किल दे पटांग लिया අද නිින්ද නොවන රෑ පන්තිය නෑ සඳ පන්ති අඟහරුවාද පන්තිය කරන්න තාමත් මට පේපර්ස් වල වැඩ තියෙනවා ඒ හින්දා අද නෑ නිින්ද නොවන පන්තිය අඟහරුවාද පන්තිය තියෙනවා සෝ වේද තියෙන්නේ පුතේ ඔව් අඟහරුවාද උදේ අඟහරුවාද උදේ अभी नमे अवसर वेड पटांग अट अवसर वेवर नमे अवसर पटांग क्षमता राइट मरी ओ अटे की वर का नमे पटांग
අටට ක්ලාස් ඉවර කරන්න බැරිද සර්? මට 7:45ට ක්ලාස් තියෙනවා. වැරදි රෙකෝඩින් එක පස්සේ බලන්න. ඒ ටික පස්සේ බලන්න බැරිද? කියන්න පුතේ. No answers. එවර කැමති නෑ නේ. සමහර ළමයි ලයිව් ඉගෙන ගන්නම තමයි කැමති. ඒක හොඳයි ඉතින්. විසුයි මකෝ කැමර ඔෆ් කරේ. කල්පනා කරල මොනහරි ගේමත් දෙන්න ඔෆ් කරා වැඩි. ඉසුමි 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 ඉසුමිගේ ස්පීඩ් එක අඩුයිනේ. අඩුද? අඩුයිනේ. කැමර ඔෆ් කරන්න ප්‍රශ්නයක් නැහැ. බ්ලැක් ඇන් වයිට්ල පේන්නේ. කැමර ඔෆ් කරගන්න පුතේවා. ළමයින්ට ඉතින් එක එක ප්‍රශ්න පව් විදින්නේ ළමයි. මම හිතා කෑ ගහන කැමර ඔන් කරන්නේ කියලා. ළමයින්ට කොහොද ස්පීඩ් එකනේ? ළමයි තමයි මට බයින ඇත්තටි අර මනුස්සයා කැමර ඔන් කරන්න කියනවා. අපේ වීඩියෝ එකත් පේන්නේ නැතේ, සද්දෙත් ඇහෙන්නේ නැතේ නේ. අනේ මේ ළමයි ඉගෙන ගන්න ධර්ම මහන්සිය. හරි සෙයි ඉවරයි නේ. ඇන්සර් පොඩ්ඩක් ඉන්න. හරි හරි, පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ඉන්නවා. ලෙන්නම් වෙලාව ලියන් තර. සර් මට යූටියුබ් නෑ. අවෝ මට යූටියුබ් නෑ. එදාට පල්ලියක් නෑනේ නේ? රයිට්. පල්ලිය මේ දවස්වල මොකෝ නොම්බුද? රටේදි කොහෙන්ද එන්නේ? සීෆයා එකන්නේ. මන් දැක්ක තාත්තා ඉන්න සීෆයා එක ගාව. රටේදි ගෝණි දෙකක් ගෙනියන එක අපේ පුතා රටේදි ගන්න කැමතියි කියලා. වර කතා නැහැ. ඉවරයි නේ. බොහොම හොඳයි. හොඳයි, බොහොම හොඳයි. ලිතුම් ගුඩ් මෝර්නින්. ලිතුම් මයික් එක. තාත්තා තේනමට යනවයි. මේ දවස්වල තේ පිල වැඩි නේ. ලෝන් එකක් ඉන්න ගන්න ඉතින්. දැන් අපිට පාඩු වෙන තාත්තා ගියක් හරි ඉල්ල ගන්න ඕන. ලිතුම් අත්තම්මයි ඉන්නේ. වරදා මල්ලි කෙනෙක් ඉන්නු නේද? කවුද ඉන්නේ? ගෙදර වැඩිමල් කවුද? අත්තම්ම නෙවෙයිද? මම කතා කරන්නේ. ගෙදර වැඩිමල් කවුද? ඔයාද අත්තම්මද? ඒකනේ මාර උත්තර දෙන්න බලන්න මාවි. රයිට්. වැඩි ඉවරයි. මේගොල්ලෝ තාම ඉතින් දැන් අර ඔයා කිව්වේ ඉස්සෙල්ලා සර චුට්ටක් ඉන්න කියලා. ඒ වගේ තව ඉන්නවා ඉතින් චුට්ටක් ඉන්න කට්ටිය. පවුනේ
හැමෝටම වෙලාව දෙන්න බෑ මොකෝ කියන්නේ කියන්නේ බොරුව කියන්නේ කපාට කැමරා ඔෆ් වෙලා ගියා හරියට ඔෆ් කරනකොට මම කතා කරා බඩගිනිය අවුද සර් ගියාන් ගියාන් අපේ අයියාගේ පුතා එයාත් ඉන මේ පන්ති ඇවිල්ලා සෙවන්දි ගාලා ඉන්නේ උදේට हिंदुअ Right, වැඩ කරමු දරුබටාව Right, හරි දැන් ඇහෙන ඇතොස්ස හොඳයි Right, P නම් වරයි දකුණින් තියෙනවන කෝණය සම්පූර්ණ කෝණය 90යි 90න් 70ක් ගියා 20 ප්‍රින් දශක 20 ප්‍රින් දැන් ඇහෙනවද? Right, හරි. පීනම් වරායෙන් දකුණින් අංශක 20ක් නැගෙනහිරට 100යි කිලෝමීටර් ගමන් කර. යාත්‍රා කර. ගමන් කර දැම්ම කවන්නේ නැහැ. කිව්නම් වරායට ළඟා වෙයි. क्यू नाम वरायट लंगावे क्यू नाम वरायट लंगावे क्यू वाली दला उतुरिंग आंशक की याद उतुरिंग पड़ा गाने में आ विस्साय त्रांशक गान दान ने अनुवेन विस्साक काटो करनो आंशक हैत्ते है भाई नी इतना क्यू नाम वरायन क्यू नाम वरायन උතුරින් අංශක 70ක් බටහිරට උතුරත් බටහිරත් අතර මේ බයන්න පේන ඇතොස්ස බයන්න පේන ඇතොස්ස හරි උතුරින් අංශක
හැත්තෑවක් නැගෙන හිරට උතුරෙන් අංශක හැත්තෑවක් නැගෙන හිරට 90යි කිලෝමීටර් ගමන් කර ආර්නම් වරායට ළඟාවේ ආර්නම් වරායට ළඟාවේ ඊගාට පුතේ ආර් කියන වරායෙන් උතුරෙන් ඕන හැරෙන්න උතුරයි නැගෙනහිර අතර මෙයා 54යි දෙකේම එකතු 90යි 90ෙන් 54ක් අඩු කරනවා 10යිනේ මේකක් ගත්තම ඔව් 36යි ඔව් 36යි ආර් නම් වරායට ළඟාවේ ආර් නම් වරායේ සිට උතුරෙන් අංශක 36ක් නැගෙනහිරට උතුරෙන් අංශක 36ක් නැගෙනහිරට 70යි කිලෝමීටර් යාත්‍රා කර S නම් කොහාටද වරායට ළඟාවේ යාත්‍රාවේ ළඟාවේ යාත්‍රා කරයි හරි මම දැන් ඇත්තනේ අපි ඊළඟ වැඩ වලට යමු රයිට් ළමයි දැන් අපිට අලුත් පාඩම පටන් ගන්න ප්‍රස්තාර පාඩම හරිද සංඛ්‍යා රේඛාව හා කාටසිය තලය 25 වෙනි පාඩම තමයි පටන් ගන්නෙ. එතන 25 වෙනි පාඩම අද තව පැය භාගයක් විනාඩි 15ක් 20ක් තියෙන්නේ. දැන් පටන් නොගනිමු. ඊළඟ දවසේ පටන් ගමු. අපි ඒක නිසා අර වෘත්ත ඛණ්ඩ ටික සාකච්ඡා කරමු. දෙක අර ගන්නකො. 23 ඒක අභ්‍යාසය. 23 අභ්‍යාසය තුනේ සර්. 1 දුන්නේ නැද්ද? විස්තුනේ දෙක අභ්‍යාස දෙක අර ගන්න පුතේ කියලා දෙන්නේ ටික අවස්ථානියගේ ටියුට් එක හදන්න ඕන චුට්ටකින් ඒකත් හදන්න පළවතේ ගණන් චුට්ටයි තියෙන්නේ පළවතේ ගණන් චුට්ටයි තියෙන්නේ ටික හදලා මදි හොඳද ඒ ස්වල්පය හදලා මදි ඔබ බලන්න पेल पोते गणांग तियेन्ने अति स्वल्पे आय ए स्वल्पे सहदीमें फलक नहीं था हंदे फलक तियेन मादी ट्यूट्टे का दें मैं प्राश्न थी नहीं ना दें कराने पुते विसी तुने देखा अभ्यासे අම්මලා තාත්තලා පොඩ්ඩක් එන්න කියන්න. විනාඩි දෙකක් තුනක් දෙමව්පියන්ටත් පොඩ්ඩක් කතා කරන්න. කර අම්මලා තාත්තලා තරහ වෙයි සර් මොනවක් කියන්නද කියලා. හරි. චුට්ටක් එන්න කියන්න තාත්තලා එනවා වැඩි හොඳයි. මං කැමති තාත්තලා එනවට තමයි ඉති. හරි. තාත්තලා එනවා නම් වැඩි හොඳයි. කොහමද තාත්තේ ඉන්නේ අතස්සන් ළඟ? අද තාත්තලා මෙලට අඩුයිනේ. පියාණන්ලා වැඩට ගිහින් පියාණන් අරන් එන ඒවා ගිලින කට්ටිය තමයි දැන් මේ ඉන්නේ අම්මලා හිටින් නැහැ මේ ළමයි ටික හරි අම්මා ආයේ දෙන්නේ නැහැ හරි බලය ගන්නකෝ රයිට් මේ දරු වැටව අම්මලා තාත්තලා චුට්ටක් අහන් ඉන්න කියන්නකෝ දැන් මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් අද ටියුට් එකේ වැඩ දුන්නා මෙයාලට කරන්න ටියුට් නැහැ එතන මෙන්න මේ කියන කාණ්ඩ වල අයිති කට්ටිය ඉන්නවා බලය ගන්න එක සමාධියකින් ටියුට් ගන්න ඉන්නවා දෙක සත්‍යකින් ටියුට් ගන්න ඉන්නවා තුන වෙබ්සයිට් එකකින් ටියුට් ගන්න ඉන්නවා හතර බැංකුවට සල්ලි ගෙවලා ටියුට් ගන්න ඉන්නවා පහ ෆ්‍රී කාඩ් එකක් අම්බෙලා ටියුට් ගන්න ඉන්නවා ඔන්න ඔය කාණ්ඩ පහ ඉන්නවා මම ඉස්සලා මෙයාලා ගැන කියන්න හරිද දැන් මෙයාලා තමන්ගේ ෆ්‍රී කාඩ් එක සත් එකට හරි සමාදේවට අරන් ගියාම ටියුට් ටික හම්බෙනවා හරිද ටියුට් ගන්න සත් එකට හරි සමාදේකට යන්න ඕනේ නැහැ ගෙදර ගන්න පුළුවන් කොහොමද ගෙදර ගන්නෙ ෆ්‍රී කාඩ් එක සුදු පාට කොළයක් උඩින් තියෙනවා
සද්දකේ දරුවන්ට ෆ්‍රී කාඩ් එකක් දීලා නැම පොතේ අස්සම් කරලා තියෙන්නේ. අන්නේ පොතේ අස්සම් කරපු එක අරගෙන එතන ලියන තමන්ගේ නම පන්තිය ලියලා ෆ්‍රී කාඩ් එක තියෙන ෆ්‍රී කාඩ් එක තියලා ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහනවා. ගහලා 0.71 44 76 199 ට WhatsApp කරනවා. හරිද? ඔය නම්බරයට ওই ෆොටෝ එක WhatsApp කරනවා. WhatsApp කරාම මේ තියෙන නම්බරෙන් ෆොටෝ එක එපු WhatsApp නම්බරයට කූපන් කෝඩ් එකක් එවනවා. හරිද? කූපන් කෝඩ් එක ආවම ඕගොල්ලන්ට ගෙදර ඉඳගෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒතර කොහෙවත් යන්න ඕනේ නැහැ. ෆ්‍රී කාඩ් එක තියන අයට. හරිද? ෆ්‍රී කාඩ් දෙන්න විද හේතු තියෙනනේ. මම ඒ හේතු කියන්නේ යන්නේ නැහැ. ඒ අයට තමයි අයයට මේ වැඩේ ගෙදින්දම් කරගන්න පුළුවන්. ගෙදින්දම් කරගන්න බැරි නම් ලකපහත කොමියුනිකේෂන් එකට ගිහිල්ලා print out එක අරගන්න පුළුවන්. එකම නැත්තම් සමාජයකට හරි සත්යකට හරි ඇවිල්ලා ෆ්‍රී කාඩ් එක පෙන්නලා ඩියුටි එක ගත්තා. හරිනේ? right. එතකොට දෙක බැංකුවට සල්ලි දාන අය. බැංකුවට සල්ලි දාන අය. අතුන සල්ලි දාන අමාරුයි. දැන් ආය තව කාරණයක් එනවා. සල්ලි ගෙවීමට අපහසු අය ගැන මම කිව්වනේ. එකල කර කියන අන්න බැංකුවට සල්ලි දාන අය රිසිට් එක ෆොටෝ එකක් ගහලා ඉතල නම ලියලා පන්තිය ලියලා රිසිට් එකේ ෆොටෝ එකක් ගහලා ඒක අර නම්බර WhatsApp කරාම ඒගොල්ලන්ට කූපන් කෝඩ් එකක් හම්බ වෙනවා. කූපන් කෝඩ් එක අරගෙන වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. නැත්නම් ආ රිසිට් එකත් අරගෙන සත්යකට හරි සමාජයකට හරි ආවම සත්යෙන් හරි සමාජයකින් හරි පුළුවන් ටියුට් එක අරගන්න. රිසිට් එක ගෙදර දාලා ආවයි කියලා මෙතන ඉන්න කාර්ය මණ්ඩලත් එක්ක රණ්ඩු වෙන්න එපා. අනේ මම ටියුට් එක ගෙදර දාලා ආවයි මට දෙන්නයි කියලා කියන්න එපා. මේ වගේ වෙන් අපි කරන්න ඕන. හරිනේ? මේ ඊට පස්සේ මේ රිසිට් එක අරගෙන ගිහිල්ලා පෙන්නුවාම ටියුට් එක හම්බ වෙනවා. රයිට්? ඒකට ඕන වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් සත්‍යකේ එන හැමෝම ෆොටෝ එකක් ගහලා හැමෝම දාන්න ඕන කූපන් කෝඩ් එක ගන්න අර නම්බරේට WhatsApp එක. හැමෝම කාඩ් සල්ලි ගෙවලා ෆ්‍රී කාඩ් හැමෝම සත්‍යකේ අය මේ නම්බරේට මැසේජ් එකක් දැම්ම තමයි කූපන් කෝඩ් එක හම්බෙන්නේ. ඊළඟට වෙබ්සයිට් එකෙන් ගෙවන අය ගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. වෙබ්සයිට් එකෙන් ගෙවුවෙලා ඉඳන් කූපන් කෝඩ් ඕනේ නැහැ. ටියුට් ගන්න පුළුවන්. හරිද? වෙබ්සයිට් එකට ගෙවලා ටියුට් ගන්න ඕන නම් වෙබ්සයිට් එකට ගෙවන්නේ ඔන්ලයින්. ඔන්ලයින් ගෙවනකොට හරියක් වැටෙන සල්ලි ගෙවුව හරි කියලා. ඔයාලා ගිනුනේ රුපියල් 800ක් කැපිලා ගියා 800ක් කැපිලා ගියා කියලා. මෙවගේ හරියක් නෝ සක්සෙස්ෆුල් කියලා වැටෙනවා. වැටෙනකොටම මේ ෆෝන් එකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න මේ බටන් එක ඔබල ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. ගහගෙන මේ ෆොටෝ එක ගෙනහලා සත්යකට හරි සමාජයකට හරි පෙන්වනවා ටියුට් එක හම්බ වෙනවා. වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කැමති නැත්තම් ඊළඟට සත්යකට එන අය ඒගොල්ලෝ කාඩ් ගත්තට පස්සේ ටියුට් එක හම් වෙනවා. කූපන් කෝඩ් එක ගන්න ෆොටෝ එකක් WhatsApp කරන්න ඕන කාඩ් එකෙන්. ඊට සමාජයකට එන අයට ඒගොල්ලොන්ට මේ ටික ඔක්කොම එකට අරින් කරගන්න පුළුවන්. මේ සියල්ල එකතැනකින් කරගන්න පුළුවන්. හරිනේ? මේ අය සල්ලි ගෙවන්න අපහසුයි. තාත්තට හැකියාවක් නැහැ. අම්මට හැකියාවක් නැහැ. මට කතාන්න කරලා දැන් තාත්තා ලෙඩ වෙලා අම්මා ලෙඩ වෙලා දැන් ෆ්‍රී කාඩ් මන් දීලා තියෙන තාත්තා අම්මා ලෙඩ වෙච්ච අයට. තාත්තා ලෙඩ ලැබුවාම ෆ්‍රී කාඩ් එකක් මන් දෙනවා. අම්මා ලෙඩ වෙනවා නම් ෆ්‍රී කාඩ් එකක් දෙනවා. තමන්න දැන් අපේ අයියා පුතා එනවා යාට ෆ්‍රී කාඩ් එකක් දීලා තියෙන්නේ. ඒ ලෙඩ වෙලා නෙමෙයි සහෝදරයාට සල්ලි රම් ගන්න නෑනේ. සහෝදර දරුවන්ට මාධ්‍ය එකක ස්ටාෆ් එකේ වැඩ කරන ටීචර් කෙනෙක් දරුවෙක් හිටියොත් එයා මගේ සහෝදරේ සහෝදර ටීචර් කෙනෙක්. එයා කරන තමයි සල්ලි ගන්න නෑ. ඒ වගේ සමහර අය තාත්තා ලෙඩ වෙලා අම්මා ලෙඩ වෙලා එහෙම අයගෙන් සල්ලි ගන්න නෑ. අපි ඒක උදව් කරන්න ඕනනේ. ඒක අපේ වගකීම් යුතුකම්. අපි හැමෝම එහෙම යට උදව් කරන්න ඕන. වියාමිය යනවා, මව මිය යනවා. ඒ වෙන්නේ ඇයි අපි නිරන්තරයෙන්ම යාළු වශයෙන් ඔයගොල්ලොත් උදව් කරන්න ඕන, ටීචර් මාත් උදව් කරන්න ඕන. ඒ ඇයි කවදාවත් සල්ලි ගන්න නැහැ අපි. ඉතින් අන්න එහෙම ළමයි තමයි මේකයි තියෙන්නේ. දැන් මේ සල්ලි ගෙවන්න බෙදියන්නේ. තාත්තා දැන් මට නොකොට තාත්තා ලෙඩ වෙලා, මට නොකොට අම්මා ලෙඩ වෙලා එක තැන් වෙලා. මේ පහුගිය දවස්වල සමාන කොරෝනා ඇතුළේ තාත්තා ෆාම හොස්පිටල් එකේ. අම්මා හොස්පිටල් එකේ. ගෙදර කවුරුවත් නැහැ දැන්. ළමයිම තමයි මොනවා හරි හදාගෙන ගන්නේ. ඒ වගේ අසරණ වෙච්ච දරුවෝ ඕන තරම් ඉන්නවා. තාත්තගේ රස්සාව නැහැ. තාත්තා ට්‍රීල් එකක් ගිය ට්‍රීල් හයර් නැහැ දැන්. ආ අම්මා තයිත්‍රය රස්සාව කරේ යාටත් වැඩ නැහැ. ඒ වගේ හෝටල් එකක වැඩ කරේ හෝටල් එක වහලා. ඒ වගේ ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න තියෙනවා. මම දන්න මේ ළමයි බොරු කියන්නේ නැහැ කියලා. තමන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා තමයි ළමයි කතා කරන්නේ.
දෙමාපියෝ කතා කරන්නේ. හැමදාම දෙමාපියෝ තමන්ට පුළුවන් විදිහට සල්ලි ගෙවුවා. කවදාවත් සල්ලි නොගෙව ඉන්න බැලුවේ නැහැ. හැමදාම තමන්ට පුළුවන් විදිහට කොමාරි සල්ලි ගෙවනවා. මේ ළමයි කොමාරි ඉස්සෙල්ලම කාඩ් එක ගන්න බලනවා. ඒ නිසා ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා මට කියන්න ඕන. මෙන්න මේ අය එයාලගේ ප්‍රශ්නේ මට කතා කරලා කියන්න. සමහරට මට වැඩ වැඩ වුණාම අපේ නෝනට කතා කරන්නේ. ඉතින් නෝනට කතා කරලා ෆ්‍රී කාඩ් එකක් ඉල්ලන්න එපා ඕගොල්ලෝ. මට කතා කරලා තේකපාර ෆ්‍රී කාඩ් එකක් ඉල්ලන්න එපා. මේම කියන්න. දැන් සමහර ලාවට තාත්තගේ රස්සාව නැහැ. මේ දවස්වල මේ මහත්තයා නෝන කතා කරන ඕන්න මේ දරුවෙගේ තාත්තා අම්මා කතා කරනවා මහත්තයා රස්සාව නැහැ කියලා. මේම මගේ මහත්තයා මේ දවස්වල රස්සාව නැහැ. ඒක නිසා පස්සේ පන්ති පිස් දෙවන්න අපට පන්තියට යන ටියුට් ටික ගන්න මොකද කරන්න ඕන කියලා අහන්න. හරි එතකොට ලේඛනයක් දාලා තන විශ්ව ලියාගෙන අවශ්‍ය පාසුකම් ටික සපයනවා. හරි තමන්ට තියෙන අපහසුතාවය කියන්න ඕන. ඔබ ඇත්තටම තමන්ට කරගන්න අපහසු නම් අපහසුතාවය කියන්න ඕන. ඒක ඇවිල්ලා මාසේ අන්තිම සතිය කියලා වැඩ නැහැ. දැන් මේ ළමයින්ට ටියුට් ටික අරගන්න ඕන නම් හෝම්වර්ක් කරන්න. එතකොට මහත්තර පඩි හම් වෙන්නේ සමහරට 20. විස්ස පඩි හම් වෙන දැන් ඉතින් 20 වෙනකන් ටියුට් ගන්න බලන් ඉන්න බෑනේ. එතන එක වේලාහණින් අපිට කතා කරලා මට කතා කරලා මේ මේ විශ්වපඩිය හම්බෙන පන්ති ජල්ලේ හම්බුනාම පස්සේ කාඩ් මේ සත්පඩිය හම්බුනාම පස්සේ කාඩ් එක ගන්න මොනවාරි කතා කරලා ටියුටි කරන් යන්න ඕන. ඒ නිසා සල්ලි හම්බෙනකම් බලන් ඉඳලා බෑ. හරිද? සල්ලි පස්සේ ගෙවන්න පුළුවන්. ටියුටි කරගෙන යන්න ඇවිල්ලා වැඩටි කරගන්න ඕන. හරිද? ළමයින්ගේ අවස්ථාව එක. සා මට කරන්න පුළුවන් උදව් එච්චරයි. හරිද? මට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා. සා එක සල්ලි නෙමේ ළමයි ඉගෙන ගන්න එක. ළමයට අවස්ථාව අපි දෙන්න ඕන. එසා ඔබ ඔබගේ දුවගේ පුතාට අපහසුකම් තියෙනවා නම් ආධික පාර්ශවය නම් මට කතා කරලා මේ අවස්ථාවේදී කරන්න පුළුවන් උදව්වක් දෙන්න මේ කරන්න. ඉගෙන ගන්න එක අතාරින්න එපා. හරිනේ? මේ වැඩේ අවබෝධයෙන් ඉඳගෙන කරන්න ඕන. හරිනේ? එසා අද ඉඳන්ම ටියුට් ගන්න ඉඳන් ගන්න පුළුවන් අද ඉඳන්ම ගන්න ඕන. ටියුට් ටික අරගෙන වැඩවල දේස්ති වෙන්න ඕන. හොඳේ? රයිට්. ඒක ඔන්න අම්මලා තාත්තලාට කිව්වේ. ගෙදර ඉඳන් කල්පනා කරන්න එපා මාත්‍ර ශාලිනිය දැන් මේ බෙහෙත් ගන්න යන රුපියල් 1000 විතරයි තියෙන්නේ මේක දීලා කාඩ් එකක් ගත්තොත් බෙහෙත් ටිකක් ගන්න කොහමද ඕවා හිතේ දින්න එපා ඉතින් බෙහෙත් ටික ගන්න සල්ලි අරන් තියලා පස්සේ සල්ලි හම්බුනහම ගෙවන්නම් කියලා කතා කරලා ටියුට් ටිකේ වරගෙන යන්න මන් දන්නේ දොස්තර මහත්තයවත් කියනවාද කියලා බෙහෙත් ගන්න ගියාම ආයගාව 1000 තියෙන්නේ ඕක තියාගන්න ඕක කන්න බොන්න ඒ නිසා ඕක තියාගෙන බෙහෙත් ටික අරගන්න බෙහෙත් ගෙනියන්නකෝ ළමන මාසේ දෙන්නකෝ ඔයාට මේ සල්ලි කියලා කඩේ මුදලාලිවත් දෙන්නේ නැහැ දැන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි ගුරුවරුනේ අධ්‍යාපනය කියන්නේ සල්ලි වලට විකුණන්න පුළුවන් දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ මා උතුම් දෙයක්. එසය උදේ මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි. එසය නිරන්තරයෙන්ම දරුව වෙනුවෙන් අපි කැප වෙලා ඉන්නෝ. මේ මුදලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එසය ඔබගේ ප්‍රශ්න, ඔය ගැටලු, ඔයාලා දෙන දේ මොනවද කරදර අපිට කියන්න අපිට පුළුවන් තව කරන්න. හරිනේ? රයිට්. අම්මලා තාත්තලා එනවා. දැන් උදේ කෑම හරියට කෑවේ නැහැ නේ මේගොල්ලෝ. දැන් ඔන්න පිටරයක් එහෙම බදලා වැඩේ පටන් ගන්න. හරි. රයිට්. හරි. දැන් ගණන් හදමු. ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති ද හැඳින්වීමට වඩාත්ම සුදුසු නම දී ඇති වචන කාණ්ඩයේ ඉදිරියේ තෝරා ලියන්න. ඔය මයික් ඔෆ් කරන භූමිකම්පාවක් හරි සුනාමියක් හරි යන සද්දයක් ඇහෙනවා. अरे ओके अंडा अरे वीडियो से नहीं मैं व्हाट्सएप पे मैं ये व्हाट्सएप ने गूगल ग्रुप में मैं YouTube पे कहती है ना YouTube पे गान दो ना मम दान ना को व्हाट्सएप पे कर दम्मा पांती यार इन्हें लम्हे में काम मिली है ना दें YouTube दम्मा महान से लो यार ना उन्होंने YouTube पे दम्मा उमना लम्हे किन्ना गेम अत्ती ना होया गान මොකෝ චැනල් කියන්නේ මං ඇත්ත බොරුද කියන කතාව? ඔව් හරිද? මම ඒ පාඩම කරව පාඩමේ රෙකෝඩින් එකේ ලින්ක් එක ඔයගොල්ලෝ දාන WhatsApp වලට දැම්මාම ආ සර් මේක WhatsApp වලට දාන ඕනේ කියලා නිදා ගන්නවා. ඒ වෙලට එන්නේ නැහැ. එනිසා මං දාන්නේ නැහැ WhatsApp වලට ලින්ක් එක. දාන්න නැත්තේ ඒක ළමයි කම්මැලි වෙනවා. ඒක YouTube වල දානවා. දැම්මා උමනවත් තියලා ළමයා පට්ට ගේමක් දීලා අර වීඩියෝ හොයලා හොයලා අවසර රිංගලා හොයාගන්න අදාළ වීඩියෝ එක. එනිසා තමයි දාන්න නැත්තේ. තකොල කම්මැලි වෙනවනේ. උමනවත් තියෙන එක නා YouTube එකට ගිහලා පීර්ලා 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 මගේ මේ වීඩියෝ එක හොයාගන්නවා. ඒකයි පුතේ දාන්න නැත්තේ.
මෙයාගේ නම A. A වල නම A කියන්නේ ජාය. A කියන්නේ ජාය. A වල නම මොකද්ද ජාය? B. B වල නම ඊතල දාතින මේ ලයින් එකට. B වල නම පරිදිය. B වල නම පරිදිය. मैंने मैं लाइन ने अतुल दिन कोटस से सी क्या ने मुकाद सी त्रिकोण है नहीं बोलते हैं ना सी क्या ने केंद्रीय कोण है केंद्रीय कोण है केंद्रीय कोण है सी के लिए क्या ने केंद्रीय कोण है सी के लिए लाइन ने कुछ गाल दिए ना सी केंद्रीय कोण है डी डी कहने महावृत्त खंड है महावृत्त खंड है खंडीय ने भी हमने महावृत्त खंड है अन्नाई कोटस महावृत्त खंड है अरयान देखा वृत चापेन वटवेलाती अरयान देखीन महावृत चापेन वटवेलती अरयान देखा सह चापेकिन वटवेच केंद्रिक खंडय तो मैं केंद्रिक खंडय हजने परावर्त कोने केंद्रे मैं चापे उड़ा विशाल एक अंदो महा केंद्रिक खंडय महा केंद्रिक खंडे मैं बता सुलु केंद्रिक खंडे अरयान देखा किंसा वृत्त चापे यकीन अरयान देखा किंसा वृत्त चापे यकीन नावरने मन कोड़सर की नो केंद्रिक खंडे मैं का विशाल कनिसा महा केंद्रिक खंडे एफ के लिए पेन में ना मैंने मैं एक पोटस तो मैं एफ के लिए किया ने वृत्त ओ सुलु चाप है वेरी गुड बॉय सुलु चाप है का सुलु चाप है मैं खाली रहने पे ना ने महा चाप है पपुते इधर महाचापे बी महाचापे पुते महाचापे मम्मी खाड़ी देखने बैठी हर दे सॉरी महाचापे बी महाचापे ईगावट रोमिलक्कं हत नई कोटस चापयकिन सह जायकिन आवरणे वन कोटस मगद सुलु सुलु वृत्त खंडे सुलु एन्नोना पुते होंदे सुलु वृत्त खंडे सुलु वृत्त खंडे कुडा कोटसने मैं पेत महाचापे आई जाय आवम मैं तो महावृत्त खंडे पेत महावृत्त खंडे एच
ඉච්කියන්නේ මොකද්ද? ඔව් ආරය. ඉච්කියන්නේ ආරය. කේන්ද්‍රය ආරහන දිගම ජාය මොකද්ද කේ කියන්නේ? විෂ්කම්බය. විෂ්කම්බය පුතේ මේක ජාය කියන්නේ නැහැ හොඳේ. විෂ්කම්බය. කේන්ද්‍රය ආරහා ගියාම කියන්නේ විෂ්කම්බය. කේන්ද්‍රය ආරහා යන ජායට කියන්නේ විෂ්කම්බය. විෂ්කම්බය ජායක් තමයි. නමුත් ජාය කියලා කියන්නේ නැහැ. राइट प्रश्न अंक देख वृत्तेक केंद्रय सह वृत्ते मतपीठ ओनेम लक्ष्य याकिरीमेन लभेन सरल रेखाव वृत्तेक केंद्रय सह वृत्ते केंद्रय सह वृत्ते मतपीठ ओनेम लक्ष्य याकिरीमेन लभेन सरल रेखा खंडय वृत्ते अरय लेस हदिन्मे हो गया වෘතයක කේන්ද්‍රය සහ පරිධිය පිහිටි ඕනෑම ලක්ෂයක් යා කරන සරල රේඛා ඛණ්ඩය මොකක් කියලාද කියන්නේ අරය දෙක වෘත ජාය අතුරින් දිගින් වැඩිම ජාය වෘතයේ විෂ්කම්බයයි විෂ්කම්බය වේ වෘතයේ විෂ්කම්බය මිලිමීටර් 200යි සෙන්ටිමීටර් 20යි මිලිමීටර් 200යි අරය මිලිමීටර් सी है क्या सेंटीमीटर दहाय अरे हाँ सेंटीमीटर सोली सेंटीमीटर दहाय मिलीमीटर सी आई सेंटीमीटर दहाय मिलीमीटर दहाया सेंटीमीटर एक आई नहीं निशा मैं के पुते दिए ने सेंटीमीटर दिला ने इस तरह दिए ने सेंटीमीटर नोट वाई का हाँ पास ना पुते उत्तर देनो दिमाग लियो देंगे हम लाखों हम बनने मैं दिंगा हाँ बता सेंटीमीटर में कौन दे जेमिनी ප්‍රශ්නාංක 5 වෘතයක අරයන් දෙකක් සහ වෘත චාප කොටසකින් මායින් වන වෘත පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩය ලෙස හැඳින්වේ කේන්ද්‍රික ඛණ්ඩය අරයන් දෙකයි වෘත චාපයයි ආවරණය වන කොටස කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික ඛණ්ඩය ලෙස හැඳින්වෙන්නේ වෘතයක විෂ්කම්බය මිලිමීටර් 200යි තුන්වෙනි එක විෂ්කම්බය කියන්නේ වෙන මේ රේඛාව මිලිමීටර් 200යි මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් 1යිනේ සම මෙතන ඉඳලා මේ ටික තියෙනවා සෙන්ටිමීටර් කීයක්ද 200 බෙදීම 10 සෙන්ටිමීටර් 20ක් තියෙනවා මේ ටික ඔය ටික මිලිමීටර් 200ක් කියලා සෙන්ටිමීටර් 20යි ना मेतनी मे पेट सेंटीमीटर दहाय मेतनी मे पेट सेंटीमीटर दहाय आने अरय की अरय सेंटीमीटर दहाय इक तम हे रोबिल हतरे हे वृत्ते जाय की सह चापे वृत्ते अखंदो जाय चापे अतर मे कोट सकी नम वृत कांड පහා වෘතයක අරයන් දෙකක් සහ චාපයකින් වටවන කොටසට කියන නම වෘත කේන්ද්‍රික ඛණ්ඩය අරයන් දෙකකින් සහ චාපයකින් වටවන කොටස වෘත කේන්ද්‍රික ඛණ්ඩය හරි හරි ඊගාට වෘතයක අරයන් දෙකකින් සහ
वृत्त चापेकी मायंगन पेदेस वृत्ते करया हतर वृत्ते जायकी सह चापेकी मायंगन कोटसने हतर में पह राइट प्रश्नांक हतर अरय तुना दशम पह कन वृत्ते अकेंद एही केंद्रय ओलेस नाम करन्न तुंगिनी गान करे नैने रूपये दक्षिण लेबने वृत्त खंड नाम करन्न तुंगिनी गान मट अतैरुना P Q R S ओ रूपे वृत्तखंड नाम करन देखा कितने बोलते हो हरी एकाक P Q R सुलो कांड देखो महारे वाके उत्तर है हरी P S R में मिली आंडो ना हरी P Q R सुलो कांड है PQR सुलु कांडे अनित पैतर क्या ने PSR महाकांडे PSR महाकांडे PQR सुलु कांडे PSR महाकांडे तब से सुलु वृत्त कांडे पाठ करन सुलु वृत्त कांडे पाठ करन राइट हरे විනාඩි දෙකයි ඉන්ටර්වල් එක දුන්නේ දැන් පය දෙකමාරක් විතර කරන නම් විනාඩි 5ක් අත ඉන්ටර්වල් එකක් දෙන්න ඕන පොඩි ඉන්ටර්වල් එකක් දුන්නේ එතින් මම නවත්තනවා 5 6 7 8 අගහරුවාදට කියලා දෙන්න අගහරුවාද උදේ 5 මාට පන්ති පටන් ගන්නවා උදේම නැගිටලා වැඩවල රෙඩි වෙන්න හෝම්වර්ක් ටික සම්පූර්ණ කරලා තියන්න ටියුට් අර ගන්න අගහරුවාද වෙනකන් ඉන්න පාට ටියුට් ගන්න සල්ලි නැහැ කියලා ගෙදරට වෙලා ඉන්නේ නැහැ लसन दवसा I go answer, thank you, sir. I go answer.